යෝජනා කරනවා ප්‍රභාකරන්ගේ ජන්මානුවකින් නව ජීවිය. දැන් සංක ඔයා නෙවෙයි ඔය කතා කරන්නේ. මම දන්නවා සංක ඔයා මේ කතා කරන්නේ ඔයා නෙවෙයි. පොඩ්ඩක් අර කවුරු හරි අවුස්ස ගත්තමනේ හොඳ දෙකක් අහගන්න පුළුවන්. ඔයා කරන්න දන්නේ ඒක. දැන් මම ඒ නිසා තමයි ඉවර පටන් ගන්න උනෝ කිව්වේ සංක ගඩොලකින් ගහන්න නැත්තම් මම කියන්නම් කියලා කතාවක් කියලා පටන් ගදේ. දැන් මම ප්‍රශ්නයක් අහන්න. මේ දෙකම දැන් ඔයාමට පැහැදිලි කරලා උත්තර මම උත්තර දෙන්නේ. මොකද්ද? මම දෙමළ ජාතිවාදියෙක් වෙන්නේ කොහොමද? ජන්මානු කතාව මම කොහෙද කිව්වේ? කවද්ද කිව්වේ? පුළුවන් නම් කියන්න. දැන් ජන්මානු කතාව නම් හුඟක්ම අන්තර්ජාලයේ තියෙන්නේ. නන්දි කඩාල් අන්තර්ජාලයේ තියෙන ගොන් කතා විශ්වාස කරනවා. නෑ. නන්දි කඩාල් කලපුවෙන් ඔහුගේ ජන්මානුවක් අරගෙන නව ජීවයක් හදන්නට ඕනේ. දැන් ඔබ ඔබ අද එනවයි කියලා අපි පොඩි දැන්වීමක් කළෙව්වහම ඕක තමයි හුවා දක්වන්නේ බොහෝ අය. ඇයි මේ වගේ කෙනෙක්ට ආරාධනා කරන්න කියන එක? භාෂාවේ සමහරක් කියලා ලිව්වහම සම කියන එකට කමා දෙකක් දැම්මොත් එන අර්ථයක් තියෙනවනේ. සමහරක් කියලා වින් වෙන වචනෙ. Facebook එකේ ඉන්නන්නේ සමහරක් තමයි කියන්නේ. ඔන්න මේකයි වෙන්නේ. මම ලියනවා පොතක් පිරිමි ගොඩයි මං විතරයි කියලා පොතක්. මේ පොතේ ඉන්නවා ප්‍රධාන චරිතය එයා කඩු ගන්නව පල්ලමේ තැනකට උස්සගෙන යනවා සංක හමුදාවෙන් පැනාපු පරපීඩකෙක් විසින්. ගිහිල්ලා ඒ කඩු ගන්නව පල්ලමේ ගෙදරක හංගලා තියලා මේ පරපීඩකයා විසින් ඔහු තලගොයි මරලා කණ්ඩ දෙමින් තමයි තියන් ඉන්නේ පරපීඩකයා කියන අර්ථයක. එතනදී කාන්තාව හීනයක් දකිනවා ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවිය වෙත්තේගේ ගර්භාෂයේ තැන්පත් වුණා කියලා. මේක මේ නවකතාවේ නවකතා කියන ප්‍රබන්ධයක්. මේ ප්‍රබන්ධයේ චරිතයක් විසින් කියන ප්‍රකාශයක්. ඡන්දේ කාලේ ඔය හරකෙක්ගේ නමක් තියෙන කෙනෙක් ගෝවින්ද වගේ නමක් තියෙන කෙනෙක් කවුරු හරි ගෝවින්ද ගෝවින්ද ගෙවිඳු ඔන්නම නමක් තියෙන මට මතකයි කවුද කියලා වරලා. කොහමද හරක් නමන්නේ ගෝවින්ද කියන්නේ? අන්නේ මිනිස්සයා රූපහිනියක කිව්වට සරහනකදී මේක සන්නස්ගලගේ ප්‍රකාශයක් කියලා. මම තමයි එහෙම කිව්වේ කියලා. මේක මෙයා කියවලා පෙන්නුවා. එතකොට දැන් අහන්නේ කෙනෙක් මේක මම කිව් එකක් කියලා. මම මේක කිව් එකක්වත් මගේ වාචික ප්‍රකාශයක් නෙමෙයි. සාහිත්‍යයක් තේරුම් ගන්න බැරි හරක්. සිනමාවක් තේරුම් ගන්න බැරි જાතියක්.